අද අපි මේ අදහස් ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ රටේ රණවිරුව දඩයම් කරන්නට දේශපාලන කඳවුරු කැප තමන්ගේ ක්‍රියාකාරීත්වය මුදා හැරලා තියෙන මොහොතක. විශේෂයෙන්ම මාගම්පුර රණවිරු හඬ සමාජිකයෝ විදියට අපි අද රටට අනාවරණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආරක්ෂාව රට ජාතිය ආගම ආරක්ෂා කරන්නට කැපවුණු රණවිරුව විදියට හැමදාමත් මේ රටේ ජනතාවගේ හදවත්වල ජීවමානව හිටි රටේ ජනතාව වෙනුවෙන් අමරණීය සේවයක් කරපු රණවිරුවන් අද දේශපාලන අරමුණු වෙනුවෙන් එක් එක් කණ්ඩායම් දේශපාලන පැවැත්ම වෙනුවෙන් රණවිරුවන් දඩයම් කරගන්න ආරම්භ කළ තියෙන වකවානුවක තමයි අද මේ අදහස් දක්වන්නට අප සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපි මේ රට දෙකඩ කරන්නට මේ මාතෘභූමිය දෙකඩ කරන්නට කටයුතු කරපු මේ රට විනාශ කරන්නට රට බෙදන්නට කටයුතු කරපු LTTE සංවිධානය යුදමය වශයෙන් පරාජය කරපු රණවිරුව මේ රටේ ජනතාව හැමදාම ගෞරවයෙන් ආදරයෙන් ආරක්ෂා කරපු ජන කොට්ටාසයක් විදියට අපිට හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම 30 වසරක යුද්ධය නිමා කරන්නට දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවෝ තවත් දහස් ගණනක් සදාකාලික අබ්බගාතයෝ බවට පත්වුණු රණවිරුවෝ ඒ තත්ත්වෙට රට ආරක්ෂා කරන්න කැප වෙනකොට හැමදාම මේ ජාතික ජනබලවේගය වගේ දේශපාලන කණ්ඩායම් කතා කරේ රණවිරුවගේ පැත්ත ඉඳගෙන නෙවෙයි අටපාස් සාමිකාරය අටපාස් සමුදාකාරය කියලා කතා කරපු මේ දේශපාලන කණ්ඩායම් වලට අද පුදුම කැක්කුමක් රණවිරුව ගැන ඇති වෙලා තියෙනවා. මේකට හේතුව තමයි මේ රණවිරුව කියන්නේ දේශ තමන්ගේ රාජකාරිය තුළ මාසේ වැඩි කාලයක් හිර වෙලා ඉන්න කොටසක්. ඒ රාජකාරිය අවසන් කළා දින කිහිපයකට තමන්ගේ ගෙදරට ආවට පස්සේ සමාජයේ සමග ගැටෙන්න තියෙන ඉඩපස්තාව අඩුයි. මේ කොටස මේ ජාතික ජනබලවේගය වගේ දේශපාලන කණ්ඩායම් වලට තමන්ගේ මතවාදය ඔලුවට කවලා තමන්ගේ මතවාදය හදවතට කවලා තමන්ගේ මතවාදය සමග එකතු කරගන්න පහසු කණ්ඩායමක්. හේතුව ඔවුන් රාජකාරී වපසිරය තුළ හිරවෙලා ඉඳපු කොට්ටාසයක් නිසා. අද විශේෂයෙන්ම මේ දේශපාලන වුමනා වෙනුවෙන් එදා රණවිරුවන් වෙනුවෙන් කතා නොකරපු ජාතික ජනබලවේගේ නායකයෝ අද තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් සන්නද්ධ අරගලයකට හෝ එහෙමත් නැත්නම් දේශපාලන කුමන්ත්‍රණයකට මේ රණවිරුව පාවිච්චි කරන්න රණවිරුව එකතු කරමින් ඉන්නවයි කියන එක අද අපිට විවිධ තොරතුරු ඔස්සේ ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපිට මතකයි 71 කැරැල්ල ඒ වගේම 88-89 කැරැල්ල අපිට මතකයි. හැමදාම මේ ජාතික ජනබලවේගය වගේ කණ්ඩායම් කරේ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ තරුණ පිරිස භාවිතා කරා. හැබැයි දේශපාලන අරගලය අසාර්ථක වෙනකොට ඔවුන් තමන්ගේ නායකයෝ විදියට ඉඳපු කොටස ආරක්ෂා වෙලා තමන් අනුගමනය කරමින් අනුගාමිකයෝ විදියට ආපු තරුණ පිරිස් පාවල දුන්නා. අපිට මතකයි 88-89 ගෝනිබිල්ල විදියට ඉදිරිපත් වුණේ ඔය අරගලවලට සම්බන්ධ වෙච්ච ඉතුරු වුණු නායකයෝ ටික. අවසානයේ ඒ අරගලවලට ඔවුන් පිටුපස්සේ ඇවිල්ලා සම්බන්ධ වෙච්ච තරුණ පිරිස් හිරගත වුණා. අද නායකත්වය දීපු පිරිස් ජනතා නියෝජිතයෝ විදියට පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වගේම අපිට මතකයි 2020 ජනතාව ආර්ථික අපහසුතාවයක් නිසා සොයන් නැගිටීමක් වුණා රජයට විරුද්ධව. හැබැයි ඒ අවස්ථාවේ අන්තිම මොහොතේ මේ ජාතික ජනබලවේගය වගේ කණ්ඩායම් මේ අරගලයේ අතට ගත්තා. අතට අරගෙන ඉවරලා පාර්ලිමේන්තුව දියවන්නාවේ ගිල්වන්න පාර්ලිමේන්තුව බලෙන් අල්ලන්න පාර්ලිමේන්තුව විනාශ කරන්න යන්න ඕනේ කියලා ජනතාව තරුණය කුපිත කරගෙන අරගෙන ගියා. අවසානයේ ඔවුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා අර අරගලවලට සම්බන්ධිත තරුණ පිරිස්වලට විදේශ රැකියාවකට යන්න හෝ රජයේ රැකියාවකට යන්න පොලිස් වාර්තාවක්වත් ගන්න බැරුව අද අසරණ වෙලා තියෙනවා. ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද ඔවුන් ආරක්ෂා කරන්න අර අරගල මෙහෙවපු නායකයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි ගමක් ගත්තොත් ගම තුල ගෞරවාන්විතව ඉඳපු පවුලක් තමයි රණවිරු පවුල කියලා කියන්නේ. රටක් ගත්තොත් රටේ ජනතාව ගෞරවයෙන් සලකපු පිරිසක් විදියට රටේ මුරදේවතාවු විදියට සලකපු පිරිසක් තමයි රණවිරුව කියන්නේ. අද ඒ ගෞරවය නැති කරන්න දේශපාලන අරමුණු වෙනුවෙන් රණවිරුව පාවිතා කරන්න මේ දේශපාලන කණ්ඩායම් උත්සාහ කරනවා. විශේෂයෙන්ම අපි රණවිරු මව්වරුන්ට පියවරුන්ට ඒ වගේම රණවිරු බිරිඳෑවරුන්ට අපි අවධාරණය කරන්න කැමතියි. ඔබේ පුතා ඔබේ තරුණ සාමි පුරුෂයා මේ දේශපාලන උම්මනා වෙනුවෙන් පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. විශේෂයෙන්ම ජනතා කැමැත්තෙන් බලය ගන්න බැරි කණ්ඩායම් දේශපාලන කුමන්ත්‍රණ මගින් හෝ අරගල මගින්
බලය ගන්න සූදානම් වෙන මොහොතක් විදිහට මේ අවස්ථාව අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වෙනුවෙන් රණවිරුව භාවිතා කළා රණවිරුවගේ තියෙන ගෞරවය නැති කරන්න ඉඩ දෙන්න එපයි කියන ඉල්ලීම අපි කරන්න කැමතියි. විශේෂයෙන්ම රණවිරුව මේ රටේ ගෞරවයට පාත්‍ර වුණු පිරිසක් විදිහට රාජකාරී ජීවිතය තුළ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගත්තා වගේම විශ්‍රාමික ජීවිතය තුළ විශ්‍රාම ගිය රණවිරුවෙක් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන යා ඉන්නවා දකින්න අද රටේ සමාජයේ සියලු දෙනා කැමති. ඒ ගෞරවය ඔබේ දරුවගේ ගෞරවය නැති කරන්න එපයි කියන එක අපි රණවිරු පවුලට මතක් කරනවා. විශේෂයෙන් මේ තියෙන ගෞරවය ආරක්ෂා විය යුතුයි. රටේ දේශපාලන පක්ෂවල වුමනා එපාකම් වෙනුවෙන් ජාතික ජන බලවේගය වගේ පක්ෂවල දේශපාලන වුමනා එපාකම් වෙනුවෙන් අරගලවලට සම්බන්ධ වෙලා දේශපාලන කුමන්ත්‍රණවලට සම්බන්ධ වෙලා ගමේ දේශපාලන කුමන්ත්‍රණවලින් කුමන්ත්‍රණවලට සම්බන්ධ වුණු රට අරාජික කරන්න සම්බන්ධ වුණු පවුලක් විදියට අපකීර්තියට පත් වෙන්න එපයි කියන මතක් කිරීම අප රණවිරුවන්ට කරන්න කැමති. ගෞරවාන්විත රණවිරුවෙක් විදියට ඔබේ විශ්‍රාම ජීවිතයත් ගත කළා රාජකාරී ජීවිතයත් ගත කළා මේ රටේ සදා ජනතාවගේ හදවත්වල ජීවත් වෙන රණවිරුවෙක් බවට පත් වෙන්නේ කියන මතක් කිරීම කරනවා. විශේෂයෙන්ම කොබ්බෑකරුව මැතිතුමා ඒ වගේම ගාමිණී හසලක ගාමිණී රණවිරුව ඒ වගේ අය ජීවිතයෙන් සමු අරගෙන වසර 20ක් 30ක් ගත වුණත් අදටත් ජනතාවගේ හදවත්වල ජීවමානව වැඩ ඉන්නවා. ඒ වගේම ජනතාව ගෞරවයෙන් කතා කරනවා. අන්න ඒ වගේ රණවිරු කොටසක් තමයි ගම තුලත් ඉන්නේ. යා ගෞරවය ආරක්ෂා කරගෙන දේශපාලන පක්ෂවල වුමනාවල් වලට සම්බන්ධ වෙන්න එපයි කියන දේ ඒ වෙනුවෙන් තමන්ගේ ගෞරවය නැති කරගන්න එපයි කියන දේ අපි ඉතාම ගෞරවයෙන් රණවිරුවන් වෙනුවෙන් මතක් කරන්නට කැමතියි.